පහුගිය ආණ්ඩු විසින් වලදමා තිබුණු ඝාතන සහ වංචා සිද්ධීන් හතක විමර්ශන නැවත වතාවක් ආරම්භ කරන්න ජාතික ජන බලවේගයේ පුනරුද්ධ ආණ්ඩු විසින් තීරණය කළ තියෙනවා. මේ සිදුවීම් හතම, මේ විමර්ශන හතම අතිශයම වැදගත් සිදුවීම් සහ විමර්ශන හතක්. නමුත් මේ සිදුවීම් සම්බන්ධ විමර්ශන නැවත පටන් ගන්නකොටම අපි තේරුම් ගත යුතු දේවල් කීපයක් තියෙනවා. මේ විමර්ශන හත නම් වශයෙන් කියනකොට ඒ විමර්ශනවලට අදාළ වූ සිද්ධීන් හත සිදුවෙන මොහොතේදී ආණ්ඩු බලයේ හිටියේ කවුද කියන එකත් අපි තේරුම් ගත යුතුයි. නැවත වතාවක් අපි මතක් කරගත යුතුයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනය. පාස්කු ප්‍රහාරය සිද්ධ වෙන්නේ 2019 අප්‍රේල් මාසේ යහපාලන කාලේ. බැඳුම් කර වංචාව සම්බන්ධ විමර්ශනය. ඒක සිද්ධ වෙන්නේත් යහපාලන කාලේ. ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය සම්බන්ධ විමර්ශනය. ලසන්ත වික්‍රමතුංග ඝාතනයට ලක් වෙන්නේ 2009 ජනවාරි මාසේ. මහින්ද රාජපක්ෂගේ පාලන කාලේ. තාජුදීන්ගේ ඝාතනය සම්බන්ධ විමර්ශනය. තාජුදීන් ඝාතනයට ලක් වෙන්නේ 2012 මැයි මාසේ. මහින්ද රාජපක්ෂගේ පාලන කාලේ. ප්‍රදීප් එක්නැලිගොඩගේ අතුරුදහන් වීම සම්බන්ධ විමර්ශනය. ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදහන් වෙන්නේ 2010 ජනවාරි මාසේ. මහින්ද රාජපක්ෂගේ පාලන කාලේ. තරුණයන් 11 දෙනෙකු නාවික හමුදාවේ නිලධාරීන් විසින් කප්පම් සඳහා පැහැරගෙන යාම සම්බන්ධ විමර්ශනය. ඒක සිද්ධ වෙන්නේ 2008 මහින්ද රාජපක්ෂගේ පාලන කාලේ. මිග්යානා ගනුදෙනුව සම්බන්ධ විමර්ශනය. මිග්යානා ගනුදෙනුවේ වංචාව සිද්ධ වෙන්නේ 2006 මහින්ද රාජපක්ෂගේ පාලන කාලේ. ඉතින් මේ සිදුවීම් හතම, මේ විමර්ශන හත අදාළ වෙන සිදුවීම් හතම සිද්ධ වෙන්නේ අවුරුදු 13ක කාල පරිච්ඡේදයකදී. ආණ්ඩු දෙකක, ඒ කියන්නේ යහපාලන ආණ්ඩුවේදී සහ මහින්ද රාජපක්ෂගේ පාලන කාලයේදී සිදුවුණු සිදුවීම් හතක් තමයි නැවත වතාවක් මේ විමර්ශනය කරන්න තීරණය කළා තියෙන්නේ. විමර්ශන පටන් ගත්ත ගමන්ම කවද්ද විමර්ශන ඉවර වෙන්නේ, කවද්ද නඩු දාන්නේ, කවද්ද මුං හිරේ දාන්නේ කියලා බොරුවට කලබල වෙන්න හදන්න එපා. මේ සිදුවීම් හත සම්බන්ධයෙන්ම මේ සිද්ධීන් සිදු වුණාද නැද්ද කියන එක සම්බන්ධයෙන් සැකයක් නැහැ. පාස්කු ප්‍රහාරය සිද්ධ වුණා. බැඳුම් කර වංචාව සිද්ධ වුණා. ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය සිද්ධ වුණා. තාජුදීන්ගේ ඝාතනය සිද්ධ වුණා. ප්‍රදීප් එක්නැලිගොඩ අද වෙනකනුත් අතුරුදහන්. තරුණයන් 11 දෙනෙකු කප්පම් සඳහා පැහැරගෙන යාම සිද්ධ වුණා. ඒ වගේම මිග්යානා ගනුදෙනුවේදී වංචාවක් සිද්ධ වුණා. ඒක නිසා මේ සිදුවීම් සිදු වුණාද නැද්ද කියන එක සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරලා බලන දෙයක් නැහැ. දැන් තියෙන්නේ මේ සිදුවීම් වලට වගකිව යුත්තේ කවුද කියන එක හොයා ගැනීම මේ විමර්ශන හරහා. මේ තාක් දුරට සිදුණු විමර්ශන සම්පූර්ණයෙන්ම අවලංගු තත්වයකට පත් වෙනවා කියලා අපිට කියන්නත් පුළුවන්. ඒ විමර්ශන වලින් යම් යම් දේවල් ටිකක් අපිට අලුත් විමර්ශන සඳහා භාවිතා කරන්න පුළුවන් වුණත් අසාර්ථක වුණු මේ පහුගිය විමර්ශන නැවත වතාවක් උපයෝගී කරගෙනම අපිට විමර්ශන පටන් ගන්න බෑ. අපිට විමර්ශන පටන් ගන්න වෙන්නේ මුල ඉඳන් අලුතෙන්ම දේවල් එකතු කරගෙන, අලුතෙන්ම සාක්ෂි එකතු කරගෙන වෙන්න පුළුවන්. ඒක නිසා මේකට කාලයක් ගත වෙන්න පුළුවන්. මොකද පහුගිය විමර්ශන සාර්ථක නොවුණා නම් ඒ සාර්ථක නොවෙන්න හේතුව දේශපාලන බලපෑම් බව ලංකාවේ හැමෝම දන්නවා. පහුගිය විමර්ශන හරහා එකතු කරගත්ත දත්ත සාධක හෝ කාරණා උසාවියකට ඉදිරිපත් කළ නොහැකි තරමේ දෙයක් නම් ඒක සිද්ධ වුණෙත් හිතාමතාම බව සහ දේශපාලනික බලපෑම් මත බව ලංකාවේ බහුතරයක් දන්නවා. ඒක නිසා මේ විමර්ශන මුල ඉඳගෙන පටන් ගන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒකට කාලයක් යන්න පුළුවන්. නමුත් කාලයක් ගියත් උසාවියකට නඩුවක් ගොනු කළ හැකි තරමේ ප්‍රමාණාත්මක සාධක කාරණා සහ සාක්ෂි අපි එකතු කරගන්නකම් මේ විමර්ශනය ගෙනියන්න අපි ඉඩක් ලබා දිය යුතුයි. යම් විදියකින් අපි එකතු කරගන්න හදිසියක් මත, එකතු කරගන්න යම් කාරණයක්, දත්තයක් හෝ සාක්ෂියක යම් පොඩි හෝ දෝෂයක් තිබිලා ඒ නඩුව ඉවත ගියොත් මේකට සම්බන්ධ පාදඩයන්ට ස්ටේජ් එකකට නැගලා කියන්න පුළුවන් කමක් එනවා. අර බලන්න නඩු දැම්මා, ඒ නඩුව බොරුවක් බව ඔප්පුලා උසාවියෙන් ඉවත දැම්මා. ඒක නිසා මේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව කියන්නේ බොරු, මේ දූෂණ වංචා මේ ඝාතන සම්බන්ධයෙන් කියන දේවල් බොරු කියලා අපේ වළංගුතාවය නැති වෙන්න පුළුවන්. ඒක නිසා සුළු හෝ දෝෂයක් නොවන විදියට මේකට සාක්ෂි එකතු කරගත යුතුයි. මේ විමර්ශන හරිම විදියට කළා නිවැරදි සාක්ෂි එකතු කරගෙන නිවැරදි නඩුවක් ගොනු කරන්න නම්, නිවැරදි විදියට මේ තක්කඩින්ට දඬුවම් දෙන්න නම් කාලයක් ගත වෙයි. මේ සිදුවීම් හත සිදුවුණු කාලයේදී පාලන බලයේ හිටපු කට්ටිය ගැන කල්පනා කරාම
මේ පාදඩ ජඩ ක්‍රමය විසින් ලංකාවේ මිනිසුන්ට නීතිය සහ යුක්තිය කියන එක කොයිතරම්දුරට අහිමි කරාද කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්. මේ සිදුවීම් හතෙන් සිදුවීම් පහක් සිද්ධ වෙන්නේ මහින්ද රාජපක්ෂගේ පාලන කාලය ඇතුළත. නමුත් මහින්ද රාජපක්ෂගෙන් පස්සේ බලයට ආපු සිරිසේනගේ යහපාලන ආණ්ඩුව මේ සිදුවීම් පහෙන් එකක්වත් හරි විදියට විමර්ශනය කළා එක හොරෙක්වත් එක තක්කඩියෙක්වත් එක ඝාතකයෙක්වත් ඇල්ලුවේ නැහැ. යහපාලනයේ බලයට ආවෙත් මහින්ද රාජපක්ෂලාව හිරේ දානවා, මහින්ද රාජපක්ෂලාගේ සියලු දූෂණ වංචා ඝාතන සම්බන්ධයෙන් හොයනවා කියලාවත් සිරිසේනගේ යහපාලන ආණ්ඩුව මතක තියාගන්න රනිල් වික්‍රමසිංහත් ඒකේ අගමැති විදිහට හිටියා. සිරිසේනගේ සහ රනිල් වික්‍රමසිංහලාගේ ওই යහපාලන ආණ්ඩුව රාජපක්ෂලාගේ කිසිම හොරෙක් ඇල්ලුවේ නැහැ. ඒ වගේම සිරිසේනගෙන් පස්සේ ගෝඨාභය රාජපක්ෂ ලංකාවේ ජනාධිපති වුණාම සිරිසේනගේ යහපාලන කාලයේදී සිදු වුණු බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් හරි විමර්ශනයක් කළා. වැරදිකාරයෙක් අල්ලලා නඩුවක් දාලා හිරේ දැම්මෙත් නැහැ. අපිට හිතා ගන්න පුළුවන් මේ මුං ඔක්කොම යාළුවෝ කියන එක කොයිතරම් දුරට සත්‍යක්ද කියලා. මේ හැමෝගෙම වෙනස් වුණු ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් මේ මොහොත වෙනකොට හැදිලා තියෙන නිසා තමයි මේ තුන් දෙනෙක්ගෙන් වුණත් මේ පොඩි ආණ්ඩුවක් දැනට හැදිලා තියෙන නිසා තමයි මේ කිසිම කෙනෙකුට බයත් නැති ණයත් නැති කිසිම කෙනෙක් සම්බන්ධයෙන් කිසිම මේ හිත ඇතුලේ ලෙංගතුකමක් ආදරයක් නැති මේ ක්‍රමය බිඳ දැමිය යුතුයි, ලංකාවේ මිනිසුන්ට නීතිය සහ යුක්තිය ඉටුවිය යුතුයි කියන ඒ හැඟීම ඔස්සේ හැදුණු මේ ජාතික ජන බලවේගයේ ආණ්ඩු ආවේ නැත්නම් මේ විමර්ශනාත කවදාවත් හරි විදියට සිද්ධ වෙන්නේ නැහැ. මේ සිදුවීම් හතට අදාළ වෙන ඒ වැරදිකරුවන් ඉදිරියේ දවසකවත් උසාවියකදී වැරදිකරුවන් බවට පත් වෙන්නේ නැහැ. ඒ වගේම මතක තියාගන්න ඕන අනිත් දේ තමයි යම් විදිහකින් හිතන්න ඔය සජිත් ප්‍රේමදාසගේ ආණ්ඩුවක් ඊළඟ මහමැතිවරණයේ දිනලා ඊළඟ ආණ්ඩුව බවට පත් වුණොත් ඒ ආණ්ඩුවින්නේ බහුතරයක් යහපාලන කාලෙදී යහපාලන ආණ්ඩුවේ හිටපු අයම තමයි. ඉතින් ඒගොල්ලොන්ගෙන්වත් කවදාවත් මේ විමර්ශන හත හරියට සිද්ධ වෙයි කියලාවත් මේ විමර්ශන හත හරහා හරි සාක්ෂි ටික එකතු කරගන්න පුළුවන් වේවි කියලාවත් ඒ සාක්ෂි සහ විමර්ශනය පදනම් කරගෙන උසාවියක නඩුවක් දාවි කියලාවත් හිතන්න එපා. මොකද එතන ඉන්නේ මේ යහපාලන කාලෙදී රාජපක්ෂලාගේ වංචා දූෂණ ඝාතන යටපත් කරගෙන හිටපු ඒ ආණ්ඩුවේම කට්ටියක් තමයි. ඒක නිසා මේ දේවල් හරියට සිද්ධ වෙන්න නම් කාලයක් යන නිසා ඊළඟ ආණ්ඩුව බවටත් පත් විය යුත්තේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක්. මේ සිදුවීම් හත සිදුවෙන කාලයේදී බලයේ හිටපු ආණ්ඩු දෙක පිළිබඳව අපි තේරුම් ගත්තම අපිට හිතා ගන්න පුළුවන් ඇයි ජනාධිපතිවරණයේදී මුං මේ තරමට ජාතික ජන බලවේගයට බය වුණේ කියලා. ඇයි මේගොල්ලන්ට අවශ්‍ය වුණේ ජාතික ජන බලවේගයට විරුද්ධව ලොකු තනි කඳවුරක් හදන්න කියලා. ජාතික ජන බලවේගයේ බලයට ආවොත් මේ වගේ විමර්ශන නැවත වතාවක් හරියට සිද්ධ වෙන බව දන්න නිසා ඒ විමර්ශන හරහා එකතු කරන සාක්ෂි සාධක සහ දත්ත මත මුන්ට හිරේ යන්න වෙන බව දන්න නිසා තමයි ජාතික ජන බලවේගයේ බලයට එන එකට මුන් බය වුනේ. ඒක නිසා තමයි මුන් එක කඳවුරක් හදලා ජාතික ජන බලවේගය පරද්දන්න හැදුවේ. ඒ වගේම දැන් ඊළඟ මහමැතිවරණයටත් මේ ඔක්කොම තක්කඩි ත්‍රාඩයෝ ටික එක කඳවුරක් හදන්න හදන්නෙත් ජාතික ජන බලවේගය තව අවුරුදු 5කට ලංකාවේ ආණ්ඩු බලයේ ඉන්නවාට තියෙන දැඩි බය නිසා බව අපි හැමෝටම තේරුම් ගන්න පුළුවන්. ඊළඟ මහමැතිවරණය ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය කරන එක නියතයක්. ඊට පස්සේ මුන් ඔක්කොටම සොරි වෙන බව මේ විදියට මුන්ගේ ඝාතන වංචා දූෂණ සම්බන්ධයෙන් විමර්ශන හරියට සිද්ධ වෙන බව මුන් දන්න නිසා තමයි මේ හැමෝම එකට එකතු වෙලා මහමැතිවරණයේදී ජාතික ජන බලවේගය පරාජය කරන්න පුළුවන් කියලා හිතාගෙන එක කඳවුරක් හදන්න උත්සාහ කරන්නේ. ඒක නිසා හොඳටම තේරුම් ගන්න මේ මුං බය වෙලා ඉන්න විදියෙම මේ විදියේ මුංගේ වංචා දූෂණ ඝාතන සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය ගන්නා මේ පියවර ඔස්සේ ගන්නා මේ විමර්ශන ඔස්සේ මුන්ට අනාගතයක් නැති වෙන බව සහ මුංගෙන් ලොකු පිරිසකට මැරෙනකන් හිරේ විලංගුවේ වැටිලා ඉන්න වෙන බව දැන් මුන්ට තේරුම් ගිහිල්ලා තියෙන නිසා තමයි මේ ක්‍රමය ඇතුළේ ඉන්න ඔක්කොම පස්ස රත් වෙච්ච කඩි ටික වගේ තැන් තැන් වල දුවමින් ඉන්නේ. ඒක නිසා මුංගේ බයවීමම ඇති අපිට තේරුම් ගන්න මුංගේ වංචා දූෂණ ඝාතන කොයිතරම් දුරට තියෙනවද කියන එක අපේ ඔළුවට දාගන්න අවශ්‍ය නම් මේ මොහොත වෙනකොට මේ පාදඩ තක්කඩි බයවෙලින් ඉන්න හැටි විතරක් බලන්න ඒකෙන් තේරුම් ගන්න පුළුවන්
මුන් කොයි තරන්දුරට වංචනිකද දූෂිතද කියන එක. මේක වෙනස් කරන්න නම් මේ විදියේ විමර්ශන හරි විදියට සිද්ධ වෙන්න නම් යම් කාලයක් යනවා. ඒ කාලය අතරතුරේදී මේ විමර්ශන හරි විදියට සිද්ධ වෙන්න නම් ලංකාවේ ඊළඟ පාර්ලිමේන්තුවේ බලය හිමි විය යුත්තේ ජාතික ජන බලවේගයට. ඒක නිසා ඒ සම්බන්ධයෙන් වැඩ කරන්න, ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය තහවුරු කරන්න, නියතයක් කරන්න, ඔබට කරන්න පුළුවන් හැම දෙයක්ම කරන්න. තව වැඩි දවසක් නැහැ. පුළුවන් හැම දෙයක්ම කළා අපි ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය තහවුරු කරමු. ජාතික ජන බලවේගයට ජය වේවා.